ොෝම්බර් මාසසි දහතරව න්ට පැවැත්වන චන්දිදී ජාතික ජනපල වේගෙට සක්තිමත් ජයග්‍රහණයක් මේ අනුරාධපුර දිස්ත්‍රිකයෙන් අරන්දින්න කියල ඉල්ලන්න. හැබැයි අද මේ දහස් සංක්‍යත ජනතාවක් මෙතෙන්ට ඇවිල්ල කියා පාන්නේ ඉල්ලන්ඩ දෙයක් නෑ ජනතාව තීන්දු අරං ඉවරයි. ඒම නැද්ද? දරග නිවරයි. අපි අපේ රටේ දේශපාලන ඉතාමත් තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් මාන්සේ විසයෙක් වවෙඳ ලබාගත්තා. එක සාමන්‍යය හැරවුමක් නොවී ලෝකී බොහෝ දේශපාලන සංවිධාන මවිතයට පත්වන ලංකාවේ පැරණේ දේශපාලන කඳවුරට විශාලෙස රිදවමක් ගෙනත් දෙෙන මහා දේශපාලන හැරවම. අපේ රටේ දේශපාලනෙ තිබුණේ ඉතා සීමිත පවුල් සංක්‍යාවක් අතේ තමයි ජාතික වශයෙන් දේශපාල බලයක ේන්ද්‍ර වෙලා තිබුණි. අනාගතට සැලසුම් හදල තිබුණි ඒගල්ගේ පවුලෙන් පවුලට දේශපාලල බලේදියත් කරන්න. උගල ගන්නවා පවුගේ ජතතිප තිවරන දතිබදැක්කොත් කිල්ලන්නේ හිට පු ජනාධිපතිගේ බෑන ලෙස. උගේ පවුල් පාලනයන් ඉදිරිට ගෙනයන්. තව කෙනෙ කිල්ලුවේ හිට පුජනාධිප්‍රතිතබාගේ පුතා ලෙස. තමගේ පවුල් පරම්පරාවක් ඉස්සරහට දේශපාල බලී. තව කෙනෙ කිල්ලුවා එයත් හිට පුජනාධිපත්තුමාගේ පපුතෙක් ලෙස. පවුල් පාලන ඉස්සරහට. ඔහම තමයි පෙරට දේශ පාල සි ි බ තාත්තා අගමැති වෙනවා අම්මත් අගමැති වෙනවා දියනිය ජනාධිපති වෙනවා තාත්තා අගමැති වෙනවා පුතා අගමැති වෙනවා මාම ජනාධිපති වෙනවා බෑන ජනාධිපති වෙනෝ තාත්තා ජනාධිපති වෙනවා ද අයිය ජනාධිපති වෙනවා මල්ලි ජනාධිපති වෙනවා ත් ජ ධිපති ඩට ්‍රයිරනවා.සා අපේරටේ ජාතිකවශයෙන් දේශපාල්ල බලය උරුම වෙලා තිබුණේ දූසිත ප්‍රභූ පැලන්තියක් කති ජාතිකවශයෙන් විතරක් නෙවි. මේ අනුරාධපුරේ ගත්තත් මුළු දේශපාල බලය කේන්ද්‍ර වෙලා තියෙන්නේ කුඩා පවුල් කීපයක් කති තාත් පාලිමෙන්න්තු්‍ර ඊටිය දේනයක්ත් පාලිමේන්තුතිවටනු සය පාර්ලිමිේන්ත හිටිය. එලක තාත්ත පාර්ලිමේන්තුු හිටිය මනුපුර පාර්ලිමෙන්න්ට ටිය. තාත්ත පාර්ලිමේන්තු හිටිය පුත පාර්ලිමේන්තු වටිය. ඔයල බලන්න? පවුල්ලති. හැබැ සැ්තැම්ර් වාස විසිෙක්වෙනිද. අපේ රටේ මේ දීර්ඝ කාලයක් දූසිත ප්‍රභූපන්තිය පැවුල් ලතේ. කේන්ද්‍රගතවලාතිබුණු දේශපාල බලය. පල්ලමු වතාවට, හ නතාවත්තට මාර්විලි. මේක සාමාන්‍ය දෙයක් නොවෙන බව හොඳට තේරුම් ගන්න. ඔවන් මොනවගේ පවල්ද. මහා ධනයේ ක්‍රස් කරගන නැතිවරණවලට ධනේ පොම්ප කරා තමන්ගතේ රාජ්‍යබලය තිබුණ චන්දට තමංග රාජ්‍ය බලය උපයෝගි කරගත්තා. ඔබ දන්නවා පොලිස් ද ක ද ැ ම් තිබ්බ. එමයි තැපල්චන්ද හතර පහාය තුන්ෙන්ද වැටුප පඩි කරනවා කෙලකීනවා. එහිමයි. උපරිම රාජ්‍ය බලය යොදාගත තමංගත්තේ මේ බලය පවත්තගන යන්න. එවිතරද්ද තමන්ට මේ වකි තමන්ග වෝමනාවන් හා සමපාත වෙන මාධ්‍යජාලෙකුත් ඒ දේශුපානල බලේ ආරක්ෂවසා ජයග්‍රාණවිෙනින් පිෙනි හිටිය. හැබැයි සියල්ල පය ක්කරග අපිටර වාද අසත්්‍යය බොරු චෝදන එල්ල කරා හැබැයි ඒ සියල්ලට මුහුණ දමින් මෙරටේ පුදු ජනතාව අප කරේ විශ්වාසය තියලා පල්ලමූ වතාවට තූෂිත ප්‍රභූ පැන්තියෙන් පොදු ජනතාවතට බල මාර්වෙලා තිබිනවවා. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවී එකල ක දාවත් මෙනි ේපාල පරිවර්න සිද්ධ වවෙ කල හිටිුවෙන. ගල හැමදම හිතුවී. ඒගොළගේ සමීප්පතමයන් අතයි. ඒ පවුෙන් මේ පවුලට මේ පවුලෙන් ඒ පවුලට බලේ මාර්රයමින් තිබේ විකිල හිතුවා. සේන නාය කළගේ බඩාරණය කළ ජයවර්ධරා වික්‍රම සිංහල රාජ පක්ෂල. මේ පවුල් කීපේ අතති. අපේ මුළු බලය දේශපාල බලය කේන්ද්‍රකතරන දිගු කාලයක් රට පාලනෙ කරන්න පුළුවො වික කල න කාර හැබැයි. ග සතුවතිබුණු සියලු බලයම් පරාජයට පත් කරලා පොදු ජනයාගේ බලයේ ජෑග්‍රහණය කරලා සැප්තැම්බර් මාස විසියෙක් වන්දා ලංකාවේ පල්ලමුවතාවට පොදු ජනයාගේ පාලනයක් ගොඩගි ලබින ඔබ හිතනවදඒ පරාජේතරන් ඒගොලන්ට බොනත්තරම් වේදනකාරියයක්ද එ හිතුවේ එල හැම දාම පාලකයෝ මෙරට පපුරවෙස්ෙන් හෙමදාම ගේ ත්ව සයන් කිල තමයි කල්පන කරී. මතකද මේ අනවාග පරේ චන්දති බුකාලය චන්ද කරන විදිය. කාර්යාලට ගිනිතියනු අනෙක් සාමාතිකන්න පහර දෙනවා මට මතකාහි එක පලාාපාල මැතිවරණයකදී දහයියාගම හන්දී අපේ සරු කීපදනෙක් වැඩිතිියල ගාතන කකර දන්නේ මතද නේද දෙන්නේෙක් ගාතන කරා. එකන කොහොමද ඒගල මේ රටේ චන්ද කර ිනිස්සු ගාතය කරල චන්ද කරා කාරයාල ගිනිතියල චන්ද කරා ගම්මලට පැනල පුරවැසියම් බය කරලා චන්්ඩ කරා. මට මතකා එක කාලයක්ත්ම අනුවාධ පුරි තත්ටේ ගාගෙන කල්ුවෙන්දුුම් ඇැඳගෙන බීතියකට පත් කරා නිංජ කල්ලිය මතකද මේමතවයි දේශපල බලය තිබුණේ මිනිස්සු බීතියට පත් කරලා මිනිස්සු බය කරලා මිනිස්සු හෙම්බත් කරලා තම ගතේ දේශපල්ල බේ තියාගත්. හැබැයි අපිකක් ඔය හැම දෙනාටම කියෙනවා. ආපහු ලංකා දේශපානල භූමියේ මැරයන්ට සන්ඩීන්ට දේශපාලයට ඉට දෙනැති බව පිසාාතිි කරනවා. මෙ පුදුජනයා විසින් මේගනු ලැබු තිීන්දුව. ඔබ අපිය එකතු වෙලා චිරාත්කාලයක් කාරක්‍ෂා කරන බවත් අපි විශ්වාස කරනවා. ඇයි. ි දිගු කාලයක් මේ අවස්ථාව බලාගෙන හිටිය අපි විශ්සාලෙලස වැඩ කරා විශ්ාලෙස මහන්සුණ අප ඉතාමත් සිර තුනට කඩා වැටුණා අවලාගාව අසත්්‍ය කරුණුාව සමාජයේ යම්ප්‍රමණයට කොන්වීමට භාජන වුණ එහෙත් අපි මේ කොඩි අත්තරින් නැතුව මේ රටේ ජනතාව කොයි ඇරි මෝතක තේරුම් අරගෙන මේ බලය අපි අතර දෙනවා විශ්වාසය අපි දේශපාලනෙ ක්‍රා දැන් අපි අතර බලය විලතිීන. මතරද දැම්මකත කරන්න ඕන. හැබැ බලය තාම තිබෙන්නේ තැන්කීපයක විතරයි. සාමන්‍ය දේශපාල බලය අවශ්‍යයේ ජාතික වශයෙන් රට මෙහෙවන්න ජාතික වශයෙන් බලය ඕන. දිිශ්්‍රික්කවලට තව බලයක් අවශ්‍යයේ. ප්‍රාදේශබා පලස් සබ මේ ආත නැහනා තමයි ජනතට සමීපතම දේශපාල නායකත්වය ලබා දෙන්නේ. මොකද අපේ රට ඔය ගලාගන යන විනාසපා කාරිම පාර යනවනම්. දේශපල් නායකත්තුට කරන්න දෙයක්නේ බලා.